ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය ආරම්භ වෙලා පළවෙනි දවසේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දවසක් බවට පත් වුණත් ආබාධ නිසා ප්‍රතිකරුවන් ලබා දුන් වාසිය අපිට මේ තරගයේදී ලබා ගන්න බැරි වුණා. කාලයකට පස්සේ මේ තරගයට තුන්ගිරියව ක්‍රීඩකයෙකු විදිහට එකතු වුණු දසුන් ශානකර ප්‍රතිකරුවෙක් වගේම පන්දු යවන්නෙක් විදිහටත් මේ තරගයේදී ලොකු වගකීමක් පැවරෙන්නේ ආබාධිත ක්‍රීඩකයන්ගේ ලයිස්තුව වැඩිවීමත් එක්ක. දසුන් කාලයකට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට එන්නේ ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධයත් එක්ක. මේ විදිහට කණ්ඩායමට ආපු දසුන්ට මේ තරගයේ දක්ෂතාව පෙන්වන්න පුළුවන් වුණත් සමස්ත තරගයේ බලද්දී අපිට තරගයේ අහිමි වුණු දේ වැඩි. මේ තරගය ගැන දසුන් කියලා තිබුණේ හොඳින් පටන් ගත්ත තරගයේ වාසිය ආබාධ නිසා ගන්න බැරි වුණා කියලා. කසුන් රාජිතගේ ආබාධය මේ තරගයේදී අපිට ගොඩක් නරක විදිහට බලපානවා. මොකද එයා ගියවතාවේ දකුණු අප්‍රිකාවේදී හොඳටම පන්දු යවපු ක්‍රීඩකෙක්. ඉතින් ඒ වගේ ක්‍රීඩකෙක් තරගයේ ආරම්භයේදීම අපිට අහිමි වුණා. ඒක අපිට මානසිකවත් බලපානවා. රාජිත ගියවතාවේ තරගාවලියේදී තරඟ දෙකේදී කඩුලු 9ක් දවා ගන්නේ කඩුල්ලකට ලකුණු 23ක හොඳ සාමාන්‍යයක් එක්ක. මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක විදිහට සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉද්දි ධනංජයද සිල්වාගේ දැවියාමත් මේ තරගයට නරක විදිහට බලපානවා. ඒකෙනත් දසුන් අදහස් දක්වලා තිබුණා. අපි කණ්ඩායමේ ප්‍රධානම ක්‍රීඩකෙක් තමයි ධනා. එයා හොඳින් ලකුණු 4 ඉද්දි තමයි ආබාධයට ලක්ුණේ. ඒ වගේම එයා හොඳින් හිටියනම් පන්දු යවන්නෙක් විදිහටත් ලොකු සේවයක් කරනවා. ඔහුගේ දක්ෂතාවයේ නැතිවීමත් අපේ කණ්ඩායමට ගොඩක් පාඩුවක් වුණා. මේ ක්‍රීඩකයන් දෙදෙනාගේ අඩුව පුරවන්න අනෙක් ක්‍රීඩකයන්ට ලොකු මහන්සියක් වෙන්න උනා කියන එක තමයි දසුන් කියන්නේ. ආබාධ නිසා ක්‍රීඩකයන් අහිමි වෙද්දී ඒ ක්‍රීඩකයන්ගේ බරත් අනෙක් ක්‍රීඩකයන්ට පැවරෙනවා. අපි තරගයේ මුල් කොටස අවසන් වෙන්න කලින්ම පන්දු යවන්නන් 4 දෙනෙක්ගෙන් සෙල්ලම් කරන්නේ. ඉතින් එහෙම වෙද්දී පන්දු යවන්නන්ට ලේසි නෑ. කොහොමුණත් ක්‍රීඩකෙක් විදිහට දසුන් ශානක මේ තරගයේදී ප්‍රතිකරුවෙක් වගේම පන්දු යවන්නෙක් විදිහටත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු සේවයක් කරන්න සමත් වෙනවා. ඒකෙන් දසුන් අදහස් දක්වලා තියෙනවා. ඇත්තටම ගොඩක් සතුටේ ක්‍රීඩකෙක් විදිහට මේ අවස්ථාව ලැබීම ගැන. පීඩනයක් තිබුණත් අනෙක් ක්‍රීඩකයන්ගෙන් ලැබුණු සහයත් එක්ක මට සාර්ථක වෙන්න අවස්ථාවක් ලැබුණා. ඉදිරියේදී මේ අත්දැකීම් එක්ක ටෙස්ට් ක්‍රීඩකෙකු විදිහටත් හොඳ ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා. ඔය විදිහට තමයි පළමුවෙනි මේ හොඳින් පන්දු යවලා ප්‍රතිකරුවෙකු විදිහටත් අර්ධ ශතකයක් ලබාගත් දසුන් අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.